Balapurthuna Methanindala, Ada Tapasi, Samana, that was a police under Arab Kiribasadaha, and the police under Sahabagi Vidi, Janathavik to Permune, Matima, Kamitu, Samajka, Vagimahita Parliament Mantri, Nalinda Jayatissa Methaman, Ivan Subudasan. I bought. ඔබතුමා හමුවන වෙලාවේ මට හිතුණා මේ කාරණා ගන්නවක් තියෙනවා මේ වෙලාවේ පක්ෂයක් විදියට අවධානයෙන් ඉන්න කාරණාත් තිබෙනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම රටේ අධ්‍යාපනය පිළිබඳව එහෙම ගත්තොත් දැඩි අර්බුදයකට මුහුණ පාලා ඉන්න වෙලාවක් අපි රටක් විදියට තින් මෙවැනි පසුබිමක පාසල් ආරම්භය එහෙම ගත්තාම කොටසකට පාසල් ආරම්භ කරාට ඒ කටයුතු සාර්ථකව කරගෙන යන්න නොහැකි තත්ත්වයක් රට තුල තවමත් තිබෙන්නේ එහෙම තිබියදීත් එන ජනවාරියේ ඉඳලා ප්‍රාථමික ශ්‍රේණි ඊළඟට පෙර පාසල් ගැනත් ඒකම උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙමින් තිබෙනවා. හැතමයි කියනවා ඒක වෙන්නට ඕනේ කියන එක පිළිබඳව ඇතැම් පාර්ශ්වය කියන තව ටිකක් බැලුවොත් හොඳයි කියන එක පිළිබඳව තවත් පැත්තකින් ලොකු චෝදනාවක් තියෙනවා. පටන් ගැනීම නෙමේ ගැටලුව පටන් ගැනීම සඳහා සූදානම. ඒ සඳහා සංවිධානාත්මක භවයේ දුර්වලතාව තිබෙන දුර්වලතාවක් තිබෙනවා. එහෙම තත්ත්වයක පටන් ගැනීම සුදුසු නෑ. හොඳට සංවිධානගත වෙලයි පටන් ගන්න. මේ අධිකාරණ රසක් තියෙනවා. මේක ඔබ දකින්නේ කොහොමද සහ මේක අනිවාර්යයෙන්ම අපි විසඳගත යුතු කාරණාවක් නේ ඔබ යෝජනාත් එක්කම අපි කතා කරමු. අනිවාර්යෙන් ඒ කියන්නේ මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒත් මෙවැනි වසංගත අවධියකදී ඒකට අවශ්‍ය කරන පහසුකම් සහ නූතන ක්‍රමවේදයන් පිළිබඳව තමයි ආණ්ඩුවක් හැටියට අවධානය යොමු කළ යුතු වන්නේ. මම දැක්කා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියනවා මීට සතියකට දෙකකට කලින් ඔන්ලයින් අධ්‍යාපනයේ බස්නාහිර පළාතේ සාර්ථක වෙලා තියෙන 50යි කියලා. එමුනම් අපිට හිතා ගන්න පුළුවන් අනිත් තැන්වල කොහොමද කියලා. එතකොට ආණ්ඩුව පාසල් ආරම්භ කළා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකර ඉතුරු ප්‍රදේශවල පාසල් විවෘත කරයි කියලා මේ ප්‍රශ්නය ඉතුරු පළාත්වල විසඳලත් නැහැ. ගොඩක් තැන්වල ඇත්තටම දෙමව්පියෝ තාම බයයි දරුවව පාසලට එවන්න. ඒ වගේම මම බස්නාහිර පළාත අපේ දිස්ත්‍රික්කයට මායිම් වෙන කෙරවලේ ගියාට පස්සේදී ඒ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ඒ පළාත් සීමාවෙන් එහා තමයි ඔවුන්ගේ පාසල් තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කේ ජීවත් වුණාට ගාල්ල දිස්ත්‍රික්කේ තමයි පාසල් තියෙන්නේ. ඔවුන්ට යන්න බෑ. ඊළඟට දැන් මේ පාසල් විවෘත කරාට ඔවුන්ට තිබෙන ප්‍රවාහන පහසුකම්. මම දැක්ක අන්තර්ජාලයේ එහෙම ඡායාරූප කීපයක් සැරිසරනවා. ඒ දරුවන්ට ඉතින් අර පරණ සුපුරුදු විදිහට තමයි බස්වල එන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකයි මම කියන්නේ දැන් මේ අපේ රටේ කොරෝනා පැතිරීමේ වේගයත් එක්ක මීට වඩා කියන්නේ පාසල් ආරම්භ කරනවද නැද්ද කියන එක රජයේ තීන්දුවක් වගේම ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීමත් රජයේ තීන්දුවක්. ඒක නිසා තමයි අපි දැන් ඇත්තටම පහුගිය 11 වෙනිදා ඉසුරුපා ඉස්සරහෙන් ආරම්භ කළ ආණ්ඩුවට බල කරමින් යම් දෙමව්පියන් අපේ පක්ෂ සමාජිකයන් ගුරුවරු එකතු වෙලා ආණ්ඩුවට බල කරලා අත්‍තරම යෝජනා කරනවා මේ දරුව හැමදෙනාටම සාධාරණ අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්නට අවස්ථාවක් හදන්න කියලා. ඉතින් අපි යෝජනා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. එකක් ඔන්ලයින් අධ්‍යාපනය. දැන් මේ ඔන්ලයින් ඩේටා වලට යන වියදම දරුව දෙන්න තුන් දෙනෙක් ඉන්න පවුලට දරා ගන්න බෑ. හරිද? එකක් ඒක පහසුකම් නොමිල දෙන්න කියන එක ඒක පාඩුවක් නෑ. මේ වෙලාවේ රජයේ මුදල් වියදම් කරලා අන්තර්ජාල පහසුකම් නොමිල දුන්නයි කියන එක දරුවන්ගේ අධ්‍යාපනයට ඒක අනාගත ආයෝජනයක්. එපමණක් නෙමෙයි අපි යෝජනා කරනවා රජයට පුළුවන් රූපවාහිනී නාලිකාවලට යම් මුදල් ප්‍රතිපාදනයක් ලබා දීලා මේ සමහර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. මේක channel එක විතරක් නෙමෙයි. මම හිතන්නේ බොහෝ channel ඒකට කැමති වේවි. ඔබ කියන්නේ දැනට මේ පිළිබඳව තියෙන මේ යොමු කළ තියෙන අවධානයට වඩා වැඩි වෙන්න ඕනේ කියන්නේ. අනිවාර්ය වශයෙන්ම දැන් සමහර දැන් ඔබ ගත්තොත් එහෙම මේ අවුරුද්දේ දවස් කීයද පාසල් පැවතුලා තිබෙන්නේ? සමහර කියන්නේ ඒ වසරක්ම අපත ගිහිලා තියෙන්නේ. එතකොට අපේ අධ්‍යාපනයේ තියෙන අඛණ්ඩතාවයත් එක්ක මේ වසරේ විෂය කොටස් ඊළඟ වසරට සම්බන්ධ වෙනවා. ඉතින් කොහොමද ඒ දරුවෝ එතනට යන්නේ? ඊළඟ මෙහෙම මෙහෙම ගිහලා විශ්වවිද්‍යාලට ආවට පස්සේ විශ්වවිද්‍යාලය තුලදී වෙන අර්බුදයක් තව තියෙනවා. එතකොට අර විශ්වවිද්‍යාලේ පාඨමාලා ආරම්භ කරන්න ඕන පදනම් දැනුම ෆවුන්ඩේෂන් නොලෙජ් එක ලබා දෙන්න තව කාලයක් යනවා. ඉතින් මේකට උත්තර හොයන්න පුළුවන්. මේවා බැරි නෑ. ලෝක ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ ප්‍රශ්න ආවට පස්සේ ඒවට උත්තර හොයාගෙන තමයි මේ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒකට උත්තරයක් හොයන්න පුළුවන්. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ සරල හැමදාම යන ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ක්‍රමවේදයන්ට අවධානය යොමු කරන්න අපිට සාර්ථකව මේකට ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි හිතනවා. ඔව්. ඒක ඇතුලේ දැන්
මේ නිසා 100%ම දැන් අපි ටික දවසක් නවත්තගෙන හිටියා. නමුත් හැමදාම එහෙම ඉන්නේ නැතිව මේ මෙහෙම හෝ ආරම්භ කිරීම ඔබ හොඳ ප්‍රවිෂ්ටයක් විදිහට දකින්නේ නැද්ද? මේ 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 එළඹීම කිසේ හෝ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරන්න ඕන වහගෙන ඉන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොවිඩ් වසංගතය කොපමණ දුරකට සමාජයට පැතිරලාද කියන එක. තවමත් අපි කතා කරන්නේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ගැනනේ. ඔබ දන්නවා දැනටමත් තාම ආශ්‍රිත තාම පොසිටිව් අය වාර්තා කරනකොට 500-600 ගණන් ඒ ආශ්‍රිතයන් තමයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඇත්තට මේක එහෙමද? එහෙම නැත්නම් තවත් පොකුරු සමාජය නිර්මාණය වෙලා තියෙනවාද? එතකොට අපි හරි කියන්නේ මේ කරුණු පිළිබඳව හරි තක්සේරුවක් ඕනේ. ජනතාවට ඒක කියන්නට ඕනේ. එහෙම කිව්වට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒකට මුහුණ දෙන්න. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් නෑ මේක දැන් සමාජයට ගිහිල්ලා නෑ කියලා කියන්න තව 50,000ක් ගියත් ඒකට පෑලිගොඩට සම්බන්ධයි මිනුවන්ගොඩට සම්බන්ධයි කියලා කියාගෙන යනවා නම් මම හිතනවා ජනතාවගේ අවධානය ඒක යම් ප්‍රමාණයක් ගිලිහෙන්නත් පුළුවන් කියලා. සහ මේකේ මම කියන්නේ මේකට තිබෙන ප්‍රතිකාර පිළිබඳව නිවැරදි විද්‍යාත්මක කරුණු ජනතාවට කියන්නට ඕන. මේ සමහර දැන් මේ වෙන සිදුවීම් දිහා බැලුවාම මේකෙන් වෙන්නේ කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තබා ගත යුතු අවධානය නිකන් සැහැල්ලු කරන එක විතරයි. ඔබ දන්නවා මේ දවස්වල ඔය තියෙන සමහර වට්ටෝරු පිළිබඳව තියෙන සාකච්ඡාව. ඉතින් ඒවට මේ සම්බන්ධයෙන් ඉන්න ශේෂ්ත්‍රයේ විද්‍යාත්මක දැනුම සහිත ප්‍රවීණයන් මැදිහත්වල කතා කරන්න ඕන. එහෙම නැතුව ජනතාවගේ අවධානය ගිලිහෙන මොහොතෙදිම මේක අපේ සම්පූර්ණ පාලනය ගිලිහෙනවා. තව තව ඒ වගේ මොනවද ඔබ කියන දැන් මේ ජනතා අවධානයට නතු කර ගැනීමට වඩා ජනතාවගේ අවධානය මේ තුළින් ගිලිහී යන්න හේතු වෙලා තියෙන රජයේ මැදිහත් වීමකුත් එක්ක සිද්ධ වෙන තව දේවල් මොනවද? ඔය බෙහෙත් වට්ටෝරු කතාව වගේ තව මොනවද? ඔබ දන්නවා දැන් ඔබට මතකයි පහුගිය මහම ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ කියන්නේ මාර්තු මාසේ මේ වසංගතය ආවහම අපි කොහොමද රටක් හැටියට ඒකට මුහුණ දුන්නේ? මම හිතනවා තිබුණු වසංගතයේ තත්ත්වයට වඩා අපි අවධානම අරගෙන මුහුණ දුන්නා. හරිද? ඒ වෙලාවේ අපි කිව්වා ඒක එක් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අවධානම අපිට තිබුණේ 50යි නම් අපි ඒක 100ක් කියලා හිතාගෙන වැඩ කරාට කමක් නෑ. මොකද මේක වෛරස් එකක්නේ. අපිට මේ ඉරි ගහලා මෙන්න මෙතනින් තමයි සීමාව කියලා කියන්න බෑ. නමුත් අපි දකිනවා මහමැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවා ගත්තට පසුව ඒ ග්‍රිප් එක නැති වුණා. ඉතින් බොහෝ තැන්වල ඒ කියන්නේ ඉහළ සිටම ඒ නීති නොසලකා කටයුතු කරන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ජනතාවට මාස්ක් එක දැම්මට දඩ ගැහුවට වැඩක් නැහැ. ආණ්ඩුවේ ප්‍රධානීන් මාස්ක් නැතුව ප්‍රසිද්ධියේ කටයුතු වලට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේම තමයි මම කියන්නේ දැන් මේ විශේෂයෙන්ම ගත්තොත් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමේදී ගයිඩ්ලයින්ස් හදන්නත් ඕනේ. නමුත් ඒවායේදී ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දැන් ඔබ හිතන්න ලොක්ඩවුන් කරගෙන ඉන්නවා. හැබැයි ඒ ජනතාවට බඩු මල්ලක් දෙන එක හැර ඒ ජනතාවගේ ජීවිතන සම්පූර්ණයම නතර වුණාට පස්සේදී එතනින් එහාට අඩුතරමේ මාසයක් දෙකක් ඒ ජනතාව ජීවත් කරවීමේ වක්කීම ආණ්ඩුව බාර ගන්න ඕන. ඒකට තමයි ජනතාව බදු මුදල් වියදම් කළ භාණ්ඩාගාරට අවුරුද්දක් පතා රුපියල් බිලියන 1,800,000 යවන්නේ. ඒ වගකීම බාර ගන්න නැත්නම් කතා කරගෙන යමු. ඔහොමම ඒ අතරේ අපිට තවස්සාවක් අවුත් තවස්සාවක්. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඇත්තටම රටක භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරන්න ඕන ජනතාව වෙනුවෙන් විශේෂයෙන් මෙන්න මේ වගේ වෙලාවට ජනතාවට ජීවත් වෙන්න තමන් සෝත්සාහයෙන් තමන්ගේ වෘත්තීන්ගෙන් ජීවත් වෙන්න බැරි අවස්ථාවක් ආවට පස්සේදී යම් කාලයක් ඔවුන්ගේ ජීවිත නගා සිටවීම සඳහා සහනයක් දෙන එක ආණ්ඩුවක වක්කීමක්. ඒක ඇත්තටම රජයේ භාණ්ඩාගාරයෙන් කරන්න ඕන වැඩක්. එහෙම නැති වුණාට පස්සේ තමයි මේ තැන් තැන්වල ජනතාවගේ උද්ඝෝෂණ පැන්නගින්නේ. ඒ ජනතාව ඉල්ලන එක හරි සාධාරණයි. නේද? අපිට කන්න බොන්න විතරක්නේ. අපේ තව වැඩ ගොඩක් තියෙනව කරගන්න. එක්කෝ අපි මේක ලොක් කරන් ඉන්න එකේදී ඒ පාසුකම් ටික දෙන්න ඕන නැත්නම් ලොක් එක අරින්න ඕනේ. ඉතින් ඔන්න ඔය කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි යන්න ඕන. එපමණක් නෙවෙයි මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක එක දිගට හැපෙන විශේෂයෙන්ම ගත්තොත් ශේෂ්ත්‍රනධාරීන් ග්‍රාමලධාරීන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු PHIලා ඒ වගේම සෞඛ්‍ය සේවයට සම්බන්ධ අනිත් වෘත්තීන් වගේම බන්ධනාගාරධාරීන් පොලිසිය අය මේ අය කොතරම් පීඩාවක ඉන්නවද කියන එක උන් කතා කරොත් පැහැදිලි වෙයි. සමහර අයට
මාස එකහමාර ගෙවල්වල යන්න බෑ. ඒගොල්ලෝ කරන රාජකාරිය හැටියට ඇත්තටම ආය ගෙදර යන එකත් අනතුරක්. ඒ නිසා ගෙදර නොයා පොලිසිය සමහර බව දන්නවා මාස 3-4 ගෙදර නොගා ඉන්නවා. බන්ධනාගාර දරින් උනත් එහෙම ඔය මහර බන්ධනාගාර සිද්ධිය කතා කරනකොට ඒකේ අපි අමතක කරපු එක පාර්ශ්වයක් තමයි බන්ධනාගාර නිලධාරින්ගේ තියෙන ප්‍රශ්නේ. ඔවුන්ගේ නිලැඳුම සපත්තු කුට්ටම මේ තියෙන අතිකාල ඇතුළු දීමනාවන් ප්‍රශ්නය, වැටුප් ප්‍රශ්නය බඳවාල් අරගෙන නැහැ. ලොකු පීඩනයක ඉන්නේ. හරිද? එතකොට ඒ අයට යම් ආකාරයක සහනයක් ලබා දුන්නේ නැත්නම් මම කියන්නේ ඔවුන්ගේ සේවයට සරිලන විදිහේ යම් වැටුපක් එහෙම නැත්නම් පහසුකම් ප්‍රමාණයක් ලබා දුන්නේ නැත්නම් අපිට මේ යාන්ත්‍රණය කරගෙන යන්න බැරි වෙනවා. හොඳයි, දැන් අපිට දැන් අහන්න ලැබෙන කතාවක් තමයි 100%ක්ම අනුමත නොකලත් පිළි නොගත්තත් දැන් පළවෙනි වටේදී යම් ආකාරයකින් රජය කටයුතු කළ ආකාරය පිළිබඳව ඒ වෙලාවේ ප්‍රචෝදනා නැගුණාට වැඩි හරියක් දැන් කියනවා හොඳ තත්ත්වයක් රජය පෙන්නුම් කරා හොඳ හැසිරීමක් ඒ තුළ තිබුණා කියලා. දැන් තමයි ඒක නැති කළා. තව ටික කාලයක් යනකොට මේ තත්ත්වෙන් අපි මිදිලා අපිට යම් වාසනාවක් ලැබිලා මේ රටක් විදිහට අපි මේ තත්ත්වෙන් මිදිලා ඉදිරියට ගිය යම් කාලයක නැවත හැරි බලද්දී කියන්න බැරි නැද්ද මේ විදිහට ඒ කාලේ තාණ්ඩුව යම් උත්සාහයක් ගත්ත ඒ සාර්ථකත්වයක් තියෙනවා කියලා? මම දන්නේ ඔය කතාව කවුද කිව්වේ කියලා. නමුත් මේ පෞගේ මාර්තු මාසෙදි මේ වසංගතයේ පැතිරෙන පටන් ගත්ත මොහොතේ ඉඳලා මම මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කියපු කතාවක් තිබුණ ශේක තමයි අපේ පක්ෂේ අය කියපු මතය. මේ වසංගතයට අපි මුණ දෙන රටක් හැටියට දිනුවොත් දිනන්නේ රට, පැරදුනොත් පරදින්නේ රට. ඒ වගේම ඒ මොහොතේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ග පිළිබඳව අපේ තක්සේරුවත් තිබුණේ ඔව් අපිට රටක් හැටියට පුළුවන්කම ලැබුණා පළවෙනි රැල්ල යම් ග්‍රහණයකට නතු කරගන්න. ඒක හරිනේ. ඒ නිසා අපිට මරණ අඩු වුණා, රෝගීන් අඩු වුණා. ඒ කාලේ ඔබට මතකයි අපි කොහේ හරි PCR එකක් කරා නම් එහෙම ඒ ප්‍රදේශීය ලොක්ඩවුන් කළා PCR කරපු කෙනා ඇත්තටම ගෙදර හිටියේ. පැය 24ක් යනකොට PCR එකේ ප්‍රතිඵල ආවා. පොසිටිව් නම් ඊට පස්සේ අපි මුළු ගම්ම ලොක්ඩවුන් කරා. එක්කෝ නිරෝධායන මධ්‍යස්ථාන අරගෙන ගියා. PCR පොසිටිව් වෙච්ච කෙනා රෝහල් ගත කළා. ඒ එහෙම කරපු නිසා තමයි ඒ රටක් හැටියට ජනතාවගේ ලොකු සහායක් ඒක දුන්නා. එහෙම කරපු නිසා තමයි ඒ මොහොතේ අපිට ඒක පාලනය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒක අපි ඒ වෙලාවේ කිව්වා. මේ පස්සේ කියපු කතාවක් නෙමෙයි. ඒ යන වෙලාවේ මම දන්න සමහර අය මට කතා කරලා කිව්වා එහෙම කියන්නේ කියලා. මම කිව්වා නෑ, ඒ එක කියන්න ඕනේ ඒක. මොකද ඒ වෙලාවේදී රටක් හැටියට අපි ග්‍රහණය නතු කරගත්තා. හරි, ඒකේ ගරුත්වය යන්න ඕන සියලු පාර්ශ්වයන්ට. ජනාධිපතිවරයාද, ආණ්ඩුවද, සෞඛ්‍ය සේවය, ආරක්ෂණධාරීන්, ජනතාව, ඒ සියලු දෙනාට ඒ ගෞරවය හිමි වෙන්නට ඕන. හැබැයි දැන් අපිට හොඳට පේනවා දෙවනි රැල්ලාවට පස්සේ විශේෂයෙන් මහමැතිවරණයෙන් පස්සේදී එහෙම යක් සැලකුවේ නැහැ. අඩුතරමේ නිකන් හිතන්න තවම අපිට බැරි වෙලා තියෙනවානේ බ්‍රැන්ඩික්ස් පොකුර පටන් ගත්තේ කොතනින්ද කියන එක පිළිබඳව නිශ්චිතව කියන්න. මේ සතියකට දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය අපේ පක්ෂ නායක අනුසාරනායක සහෝදර ඇහුවට පස්සෙත් කියන්න දෙයක් නැහැ. තාම CID පරීක්ෂණ කණ්ඩායම 7-8ක් දවලා තිනවා. තාම හරියටම කියන්න බෑ මෙන්න මෙතනින් තමයි බ්‍රැන්ඩික්ස් පුකුර පටන් ගත්තේ කියලා. එක්කෝ මෙහෙමයි CID එකට හොයාගන්න බැරුව නෙවෙයි, එක්කෝ හොයාගන්න ඕක කියන්නේ වෙන්න පුළුවන් ඕක තමයි. හරිද? ඒකත් අපිට තාම හොයාගන්න බැරි නම් දෙවනි රැල්ලේ අපි කොහොමද එතනින් එහාට යන්නේ? හරිද? ඔව්, මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් පළවෙනි අධීරයේදී පළවෙනි වටේදී මහමැතිවරණය පවත්වලත් නැහැ. එතකොට ජනාධිපතිවරයාට තමයි සියලු කටයුතු සිදු වුණේ. දැන් නමුත් දැන් වෙනකොට අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. විධිමත් විදිහට ඒ සියල්ල සිද්ධ වෙනවා රජයක් විදිහට. ඔව්, ඇයි එහෙම වෙලත් බැරි එහෙමනම් මේ තත්ත්වය පාලනය කරගන්නේ? අරට වඩා හොඳට පුළුවන් වෙන්න ඕනේ මේ වෙලාව වෙනකොට. ඔබ මොකද ඒ දකින්නේ කොහොමද ඔබ? ඔය ඉතින් තනි කෙනෙක් හිටියට වඩා අතරම ඉතින් ඒ කාලෙත් ඔය ඇමති මණ්ඩලේ හිටියානේ. ඔව්, නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාමයි ඇමති මණ්ඩලේ 16කින් හිටියා. ඊට වඩා දැන් ඇමතිවරු ඉන්නවා, රාජ්‍ය ඇමතිවරු ඉන්නවා, නිලධාරීන් ඉන්නවා. දැන් ඔවුන්ට දේශපාලනයේ පේනවා ඉදිරියක්. තව අවුරුදු 4-5කින් තමයි ඇමතිවරු එන්නේ කියලා. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් කාටවත් එහෙම චෝදනා කරන්න බෑ. ඒ කාලේ නම් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බලය නැහැ කියලා. දැන් එහෙමත් නැහැ, පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙනවා. ජනාධිපතිවරුට ඊට වඩා වැඩි බලයක් ඇවිල්ලා තියෙනවා. එතකොට තව මොන බලයද අඩු? මම දැක්ක ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ඊයේ පෙරේ දහනවා පළාත් සභා ඡන්දය පිළිබඳව දැන් වැඩ කරන්න ඕන තරම් බලයක් දීලා තියෙනවා, තවම නදිල්ලන්නේ කියලා. ඒ වගේ තමයි අපි අහන්නේ මොන බලයද අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මහමැතිවරණයට කලින් නම් තිබුණේ කෙසේ හෝ මේක මර්ධනය කරගන්න ඕන. මොකද මට මතකයි මහාචාර්ය GL පීරිස් පොජ්ජන පෙරමුණේ සභාපතිවරයා මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඇවිල්ලා මාධ්‍යයට කියපු දේ තමයි
ඒ මැතිවරණ ප්‍රතිඵලයට නැත්නම් ඔවුන්ගේ පාර්ශවයේ ඔවුන්ගේ කඳවුරේ ජයග්‍රහණය බලපාපු ප්‍රධාන සාධකයක් තමයි කොවිඩ් මර්ධනය කියලා. ඒක ඇත්තනේ. කියන්නේ ඒක මැතිවරණ ජයග්‍රහණයට දායක වුණා. ඒක එතනින් ඉවරයි. ඡන්දේ දිනුවා. ඉතින් දැන් හරි. දැන් ඉතින් කොහොම හරි වෙන විදියකට මොන දෙමු කියලා තමයි ඉන්නේ. ඉතින් මොකක් හරි වාසනාවකට මේ රැල්ල යටපත් වුණොත් කියලා බලාගෙන ඉන්න එක වගේ දෙයක් තමයි ඔබ කිව්වක ඉතින් සිද්ධ වෙමින් තියෙන්නේ. නින්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මන් එක්ක පහුගිය කාලයේදී තුමා මේ පිළිබඳව සෑහෙන කතා බහ කළා. අප සමග මේ පිළිසඳරේ සාකච්ඡාවේ මුණ ගැහුණු හැම අවස්ථාවකදීම වගේත් අපි පහුගිය කාලයේ මුළුල්ලේ මේ ගැන කතා කරා. මේ වෙලාවේ අද අපි මේ විරාමයට පෙර අතු වැඩි අවධානයක් දුන්නේ මේ තත්ත්වය හමුවේ රටේ ජනතාවගේ වගේම විශේෂයෙන් රජයේ කාර්යභාරය ඉටුවීම හෝ නොවීම හෝ ඒ පිළිබඳව තිබෙන හොඳ නරක පිළිගත හැකි පිළි නොගන්නා තත්ත්වයන් පිළිබඳව කෙසේ වෙතත් ඒ අතරේ අපි ඔය කාරණාව ගැනම කතා කර කර ඉදිරියට යන්න තව දේවල් අපිට අහමු වෙනව ඕනෑ තරම්. හතර එකක් තමයි මේ රජයට ලොකු චෝදනාවක් අපි පෙළ කරනවා. රටේ සම්පත් විකිණීම විකුණන්නේ නෑ කියලා ඇවිල්ලා ඒක තමයි පෙන්වා දෙන මම හිතන්නේ වඩා වැදගත්ම තැන. විකුණන්නේ නෑ කියලා ඇවිල්ලා විකිණීම පිළිබඳ විශේෂයෙන් ඒකට හේතුවක් තියෙනවා, නිමිත්තක් ඇවිල්ලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, මේ නැගෙනහිර ජැටිය කියන්නේ අප කවුරුත් දන්නා එකක්, හොඳ ධන උල්පතක් ධන නිධානයක් රටට කියන එක. මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම තාම නිල වශයෙන් තොරතුරු එළියට ආවෙන්නේ නැහැ. නමුත් චෝදනාවක් නගනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඔව්, දැන් මේ ආණ්ඩුව බලයට එන්නේ විකුණන්නේ නැහැ කියලා විතරක් නෙවෙයි. ඔබට මතක නම් එහෙම 2015 මැතිවරණ පරාජයෙන් පස්සේදී ඔය නුගේගොඩදී මහින්ද සුළඟ සමග නැගිටිමු රැස්වීම මාලාව පටන් අරගෙන ටික දවසක් යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ඒක කිව්වේ ජාත්‍යන්තරයට කිව්වේ මේ ආණ්ඩු විකුණන කිසිවක් මිලදී ගන්න එපා, මොකද අපි ආපු ගාම මේවා පවර ගන්නවා. විකුණන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි, ඔවුන් එතනින් එහාට ගිහිල්ලා කිව්වා අපි ආපු ගම විකුණපු දේවලුත් පවර ගන්නවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන වැඩේ තමයි ඔය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් ඔබ කිව්වාගේ හරියටම හරි අපට තිබෙන ධන උල්පතක්. දැන් අපි කොළඹ වරායේ අපිට තියෙනවා කියලා හිටියට වඩාක් නැහැ. ලෝකේ නිෂ්පාදනය කරලා තියෙන දැන් ගමනාගමනයේ යෙදෙන ලොකු නැව් ගෙනාගෙන බඩු බාන්න පටවන්න පුළුවන් විදිහේ පහසුකම් අපි සපයන්නට ඕනේ. අපට තිබුණු දැන් කොළඹ වරායේ තමයි ලෝකේ තිබෙන දැනට සාමාන්‍යයෙන් ගත්තොත් ඒ රෑන්කින් වලින් 24 25 26 වගේ තැනක ඉන්නේ. ඉතින් අපි වගේ පුංචි රටක් ලොකුවට බාන නිෂ්පාදනය නොකරන සහ බාණ්ඩ ගෙනන්නේ නැති රටක් එවැනි තැනකට ඉන්නවා කියන එක ලොකු දෙයක්. මොකද මේ 25 26 ඇතුලේ චීනයේ තියෙන වරාය නටක්, දකුණු ආසියාවේ තියෙන කාර්ය බහුලම වරායක්. එතකොට දැන් මෙතන තිබුණ දැන් අපි තාම කොළඹ වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළා නැහැ. මේකේ උතුරු කොටසට තමයි අපි අත තියලා නැහැ. කොළඹ වරායේ දකුණු කොටස තමයි මේ සියලු ජැටි හදලා තියෙන්නේ. එතකොට දකුණු වරායේ දකුණු ජැටිය කොටසක් තමයි ඔය දැන් චීන CICT සමාගම් පාලනය කරන්නේ. එතකොට ලොකු නැව් වෙන්න පුළුවන් එක ජැටියක් චීනය පාලනය කරනවා. මේ හේතුව නිසා කොළඹ වරායේ දකුණු වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරී මුදල් දාලා සංවර්ධනය කළා ලොකු නැව් වෙන්න පුළුවන් හැටියට. මට මතක හැටියට ඒ වෙලාවේදී රුපියල් මිලියන 10800ක් වියදම් කරා. ඒ ජැටිය තමයි මේ ඉන්දියානු සමාගමකට පවරන්නේ. එතකොට දැන් මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මහමැතිවරණට කලින් ජොන්ස්ටන් ප්‍රාන්ත ජමතිවරයා ඉදිරිපත් කර වරාය ඇමතිවරයා හැටියට, ඊට පස්සේ මහමැතිවරණයෙන් පස්සේදී රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. අන්තිමට තිබුණු කැබිනට් මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියානු සමාගමට මේ වරායේ කොටස් පවරන්නට කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙනවා. ඒක මේ කාටවත් හංගන දෙයක් නෑ. මොකද වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනම ඊට පහුවෙන්දා මාධ්‍ය වලට කිව්වා ඔව් අපි මේක දෙන්න කැබිනට් පත්‍රිකාව සම්මත කළා කියලා. එතකොට මොකද වෙන්නේ? අපිට වරායක් තියෙනවා. හැබැයි ආදායම් එන කොටස් ආදායම් එන ක්‍රමය අපි පවරලා තිනු ඉන්දියාවට. මෙතන 149ද 65ද 85ද කියන එක වැඩක් නැහැ. අපට අයිතිය අහිමි කරලා තිබෙන අහිමිමින් යනවා. හරිද? ඕකම තමයි හම්බන්තොට වුණේ. ඕකම තමයි කොළඹ වරායේ මේ CICT සමාගමට දුන්නේ. ඒකම තමයි ඉන්දියාවට වෙන්නේ. එතකොට අපි රටක් හැටියට අපේ භාණ්ඩාගාරේ පුරවන්නේ කොහෙන්ද? දැන් මේ ටික දීලා
අපි පුරවන්නේ කොහෙන්ද? ඒකයි දැන් මේ වරාය සේවක උද්ඝෝෂණය කරන ඔවුන්ගේ මේක මේ 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 වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් කියන්නේ මේ රටට ධන නිධානයක් වෙච්ච මේ මේ ජැටිය සංවර්ධනය කරලා මේ ඔපරේෂන් කරන්න අපිට පුළුවන්. ඉතින් ඒක විකුණනවා. ඉතින් මම කියන්නේ විකුණන්නේ නැහැ කියලා අපෝ ආණ්ඩුවක් නෙමෙයි. විකුණන දේවලුත් පවර ගන්නවා කියලා අපි ආණ්ඩුවක් ඇත්තටම කරන්න දෙවුනේ කොයිද හම්බන්තොට වරාය චීනෙන් පවර ගන්න එක. ඒ සඳහා සාකච්ඡාවක් තියෙනවා නේද? ඒ සඳහා උත්සාහයක් තියෙනවා. මුලින් නම් ඔහොම කිව්වා. නමුත් ඊට පස්සේ ඔබට මතකයි ජනාධිපතිතුමා කිව්වා නෑ එහෙම එකක් නෑ. මේක චීනට පැවරීම පිළිගන්නවා කියලා. දැන් මෙහෙමනේ ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ මේගොල්ලෝ කියන හරි ලස්සන කතාවක් තියෙනවානේ. කලින් ආණ්ඩුව මේවා සාකච්ඡා කරලා තිබ්බ ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඔය හැබැයි ඡන්දෙට කලින් කියන්නේ. ඡන්ද කාලේ කියන්නේ අර වගේ කතාවක්. අපි පවර ගන්නවා. හැබැයි ඡන්දෙන් පස්සේ තමයි ඒ ක්‍රියාවලිය දිගටම යනවා. ඉතින් අපිට පේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 2019 කාලෙදි කරපු දේවල්. කරපු සාකච්ඡා කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ආකාරයට අරගෙන ගිහිල්ලා ඒවයේ ක්‍රියාත්මක තලයට අරගෙන ආවිලා තියෙනවා. හරිද? ඔය විතරක් නෙමෙයිනේ. ඔබ බලන්නකෝ දැන් අවුරුදු 18ක් තිස්සේ අපිට අහිමිලා තියෙනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික. 2002 රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව වෙලාවේදී හරියට ගිවිසුමක්වත් ගහන්න නැතුව බදු ගිවිසුමත් හරියට සම්පූර්ණ කරන්නේ නැතුව තෙල් ටැංකි ටික කොටස් පැවරුවා ඉන්දියාවට. හරි. නීතිපති දෙපාර්තමේන්තුව 2011 අධිකරණයට ගිහිල්ලා කිව්වා මේ ගිවිසුම හරියට අස්සම් කළා නැහැ. ඒක නිසා යලි මේක පවර ගන්න පුළුවන් කියලා සාමාන්‍ය ගිවිසුම් වල හැටි ඒක තමයි. ඉතින් ඒක වෙන්නේ නැහැනේ. දැන් ආණ්ඩු ගානක් මාරු වුණා. අවුරුදු 18ක් තිස්සේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ තෙල් ටැංකි සහිත භූමියක් ඉන්දියාව විසින් පාලනය කරනවා. ඉතින් ඔබ හිතන්න අර ත්‍රිකුණාමලයේ මේ කොටසක් තියෙනවා. දැන් කොළඹ තව කොටසක් තියෙනවා. ඊළඟට ඉන්දියාව පහුගිය කාලේදී ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල ඇතුළත් කලාපය සඳහා වෙනම වුන්ගේ මොකක්ද තානාපති නියෝජිතයෙක් පත් කරා. හරිද? එතකොට මේ මොකද්ද මේ වෙන්නේ? රට අපේ කියලා කිව්වට අද ඉන්දියාව මැදිහත් වීම මෙහෙමනේ. හරිද? ඒ පිටිපස්සේ ඇමරිකාව මැදිහත් වීම මෙහෙමනේ. ඉතින් මේ වට නෙවෙයිනේ මේ වර්ගය ආණ්ඩුවක් පත් කරගත්තේ. ඉතින් එහෙම නම් තිබුණා රනිල් වික්‍රමසිංහ මලික් සමර වික්‍රම ආණ්ඩුව තියාගෙන යන්න තිබුණා ජනතාවට මහමැතිවරණ දෙක වෙනස් කරන්න නැතුව මේ ආණ්ඩුව පත් කරගත්තේ අර කියපු දේවල් අනුව. නමුත් ඒක වෙන්නේ නැහැ. අඩු ගන්න දැන් මම දැක්ක පත්තරය අද සඳහන් කළා තු MCC ගැන. ඒක තමයි මම මෙතෙන්ට ඉන්න ගියේ ඊළඟට. MCC නැවත මේ කියන්නේ ලංකාවට දෙන්න තිබ ප්‍රධානී අතිතුවන්නේ ඇමරිකාව තීරණය. ඇමරිකාව තීන්දු කළා තියෙන්නේ. ඔව් 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 මතක තියාගන්න. එතකොට දැන් මේ දැන් පහුගිය ජනාධිපතිවරණයේදී දැන් අපි දැක්කේ නැහැනේ ජෝ බයිඩන් කියනවා මේ ලංකාවට දෙන MCC ආධාරය නතර කරනවා කියලා නෙමෙයි ඔහු ඡන්ද ගත්තේ. ඇමරිකානු ජනාධිපතිවරණ සටන් පාඨයක් නෙවෙයි ලංකාවට MCC දෙන එක නවත්තනවා කියන එක. පහුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණයේදී මේ බලයට පත්වෙච්ච ආණ්ඩුව තමයි කිව්වේ අපි MCC ජනාධිපතිවරණ මහමැතිවරණට වඩා ඔබට මතක නැහැනේ ජනාධිපතිවරණ තමයි කිව්වේ අපි MCC ගිවිසුම ඉරා දානවා කියලා කිව්වේ. හරිද? එතකොට දැන් අවුරුද්දක් ගියා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මොකද්ද කළ යුතු තිබුණේ? දැන් ඔය තීන්දුව එන්නේ වොෂින්ටන් වල පෙරේදා MCC අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ න්‍යායපත්‍රයේ ලංකාව ගැන තියෙනවා. හරිද? ඒතර ඔවුන් තීන්දුවක් අරන් තියෙනවා මේ ඩොලර් මිල 485 ලංකාවට දෙන්නේ නැහැ. ඒ වෙනුවට එක සීරාලියෝන් වලට දෙනවා කියලා. ඔවුන් තමයි තීන්දුව කරන්නේ. MCC අධ්‍යක්ෂ මණ්ඩලය ඇමරිකාවේ. දැන් ලංකාවේ ජනතාවට පොරොන්දු වෙලා ජනවරම ගත්ත හැටියට මොකද්ද කළ යුතුව තිබුණේ? මේ ආණ්ඩුව කියන්න තිබුණා ආපු ගමන් අපිට මේ ඩොලර් මිල 485 වැඩක් නෑ. අපේ ස්වෛරීත්වයට වඩා වටිනවා කියලා ලියුම් කෑල්ලක් යවුවා නම් MCC ආයතනයට MCC න්‍යායපත්‍රය අවුරුද්දක් ගියාට පස්සේ එන්නේ නෑ. අද මොකක් හරි මේ රටේ වාසනාවකට MCC අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා අපිට දෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මාස දෙකකට වගේ පෙර අතව මගේ මතක හැටියට මේ පුවත් වාර්තාවතුලින් අපි කිව්වා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කිසිසේත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මම කියන කාරණාව ඔබතුමා අහගෙන ඉඳලා මම හිතනවා අත්සන් කරන්නේ නැහැ කියලා. ඉන්පස්සේ දැන් ඇමරිකාව මේ අත්හිටුවා කියලා කියනවා. අපිට වෙන්න ඕනේ කාර්ය සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන රටක් විදිහට බහුතර විරෝධයක් පැන නැගුණු නිසා. දැන් එහෙමත් වෙද්දී අය ඔබතුමාලා මේක තවදුරටත් මේ ඇමරිකාවනේ කරේ අපින් උනේ නැහැ කියන එක කියනට වඩා මම හිතන්නේ මේ නොවීම පිළිබඳව සතුටු වීම නොවේද සහ අනිතක රජය ප්‍රතික්ෂේප කරනවානේ අවසාන වශයෙන් MCC. නොවීම හොඳයි. මම කියන්නේ දැන් මේකේ ඊළඟට එන කතන්දරේට මම උත්තරයක් දෙන්නේ. ඔබට මතක නම් එහෙමද ජනාධිපතිවරණයේදී කිව්වට අපි ආපු ගමන් MCC ඉරා දමනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ
කමිටුවක් පත් කළා. කමිටුවේ වාර්තාව එන්න කල් ගියා. ඊට ලලිත සිරි ගුණරත් මහත්මයාගේ වාර්තාව. ඒ වාර්තාව ගත්තට වාර්තාව ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිවරයා තාණ්ඩුවත් කොහෙවත් කිව්වේ නැහැ. මට හොඳට මතකයි බන්දුල ගුණවර්ධන එක වෙලාව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට ඔහු කියනවා නෑ AMCC එක අස්සන් නොකරාට අපි වෙන වර්ගයක එකක් අස්සන් කරන්න අපිට බාධාවක් නෑ. මොකද අපි ඇමරිකාවත් එක්ක හරි MCC ආයතනත් එක්ක වැඩ කරගෙන නවත්තන්න නෑ කියලා. හරිද? ඒතර මෙහෙම ගියපු ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය තමයි වෙලා තියෙන්නේ. කමක් නෑ ඇමරිකාව පැත්තෙන් හරි ඕක අකුලගත් එක හොඳයි. හරිද? නමුත් මම කියන්නේ ඊට වඩා අපිට මේ රටේ ජනතාව තුල මේ තිබෙන ඇමරිකාවත් එක්ක තිබෙන අධිරාජ්‍ය විරෝධය ඇමරිකාව අකුල ගන්නේ ඇමරිකාවෙන් අපි මේක ලබා නොගන්නා තරනේ මම අහන්නේ ඒකයි ඒ කියන්නේ මේමයි එතකොට ඒක ප්‍රතික්ෂේප කිරීමක් වෙනවානේ අවුරුද්දක් ගියාට පස්සෙත් ඇමරිකාවෙන් දැන් හරි අපි හිතමු ඇමරිකාව තීන්දුවක් ගත්ත කියලා වොෂින්ටන් වල DMCC ඩිරෙක්ටර් බෝඩ් එක අපිට දෙන්න කියලා ඒත් අපි බාර ගන්නේ නැත්නම් ඒක තමයි එහෙම දෙන්න ඕන කියලා තීන්දුවක් ගන්න ඕනේ නැහැ කලින් ආණ්ඩුව කියලා තිබ්බනම් තමන්ගේ ස්ථාවරය හරියට. හරිද? කමක් නැහැ. කොහොම හරි කරලා අවසානයේදී මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට ආණ්ඩුව මොනවා කිව්වත් MCC එක ඇමරිකාව පැත්තෙන් අහෝසි වෙලා තියෙනවා. ඒක හොඳයි. අපි ආණ්ඩුවට කියන්නේ අර කලින් හිතන් හිටපු විදිහට MCC ඒ ගිවිසුම නැතුව නේද? MCC ආයතනයත් එක්ක වෙන වෙන ගිවිසුම් අස්සම් කරන්න දැන් අයිතියක් නැහැ කියන එක ආණ්ඩුව මතක තියාගන්න ඕනේ. ඔව්. දැන් මේ කාරණාව ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා නිසා නිසා තමයි ඔබෙන් දෙකින් දෙකටම මේ පිළිබඳව ප්‍රශ්න කළෙත් මේ රජය ඇතැම් දේපළ විකිණීම පිළිබඳ කාරණාවෙන් ඇවිල්ලා රජය විසින් මේ භූමිය ඇතැම් රටවලට පැවරීමට සූදානමක් තිබෙනවා කියන විරෝධය පහුගිය කාලේ දැඩි ලෙස MCC නිසා රටේ භූමියෙන් කොටසක් කොරිඩෝ එකක් විදිහට මේ ලබා දෙන්නට යනවා කියන විරෝධයක් දරනුව පැන නැගීමත් එක්ක ඔබ කියන කාරණාව බොහොම වැදගත් එකක් කියලා අපි විශ්වාස කරනවා මින් මතුවට හෝ මෙවැනි දෑ පිළිබඳව කටයුතු කිරීමේදී සැලකිලිමත් මට වඩා වැදගත් වේවි. ඒ අතරේ දැන් මේ රටේ ජනතාව වගේම රජයත් දැඩි අසීරුතාවන්ට මුහුණ පානවා මේ කටයුතු කරගෙන යද්දී මොකද ප්‍රධාන ආදායම් මාර්ග බොහොමයක් අබහිර වෙලා අඩාල වෙලා තියෙන පසුබිමක තමයි මේ සියල්ල කරන්නට වෙලා තිබෙන්නේ. රජයෙන් වේ යුතු දේ පිළිබඳව කතා කරනවා අපිට ඒක පේනවා විරෝධතාත් පේනවා. හැබැයි රජයට ලැබිය යුතු දේවල් නොලැබීම පිළිබඳව සාධාරණීකරණයක් මෙතනදී සිදු වෙනවාද කියන ගැටලුවක් එනවා. මේක මම හිතන්නේ සමබරව කතා කරන්න ඕනේ කියලා. ඔව් ඔබ කියන්නේ ආදායම් පිළිබඳව නම්. ඔව් දැන් රජයට අමතර වියදම් මේ දරන්නට සිද්ධ වෙලා තියෙන රටක්ද මොන රජ මම මේ කතා කරන්නේ රජය කියලා අදහස් කරන්නේ කවුරුපත් වෙලා හිටත් ඔබ තමන්නාන්සලා හිටියත් මේක තමයි තාත්තේ. දැන් අපි කතා කරන්න ඕනකම තියෙන්නේ දැන් මේ රට අදියෙ පහළ වුණා නෙවෙයිනේ. මේ ආණ්ඩුව අදිය ඇති වුණා නෙවෙයිනේ. එතකොට අපි කාලයක් තිස්සේ මේ දේශපාලන ඇතුලේ පෙන්වා දෙනවා අපේ රටේ ඇයි භාණ්ඩාගාරය ශක්තිමත් නොවුනේ කවුද එතකොට මේ බදු දැලින් රිංගා යන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඇයි ආණ්ඩුවට ජනතාව මතම ජනතාව පෙළමින් මේ වක්‍රබදු ගහනවා වෙනුවට එවැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ බදු දැලට අහු කරගන්න බැරි වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය එකක් තමයි අපේ රටේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න ඕන අපිට තියෙන රුපියල් බිලියන 1800ක 900ක විතර උපරිමයක් වෙන භාණ්ඩාගාරයක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම අපේ තියෙන වියදම් ප්‍රමාණය. ඔබ ගත්තොත් දන්නවා දැන් සාමාන්‍යයෙන් අපිට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය ඇතුලේ අපේ රටේ තියෙන يعني ජනතාවට සේවය කරන්න තියෙන අමාත්‍යාංශයට වලට වියදම් කරන්නත් අපේ ආදායම් ප්‍රමාණවත් නැහැ. ඊට වඩා වැඩි. ඒ නිසා අපිට ණය මතම යැපෙන සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ආර්ථිකය අපි කොතනටද ඇවිල්ලා තියෙන්නේ? ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන වලින් අපි දැන් ඩවුන් ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඉතල මූඩිස් එක කරා ඊට පස්සේ ෆිච් රේටින් එක කරා ඊට පස්සේ දැන් ස්ටෑන්ඩර්ඩ් පෝස් වලින් කරලා තියෙනවා. එතකොට ණය ශ්‍රේණිගත කරන ආයතන අපි එන්න පල්ලෙහාට දානවා. ඒ විතරක් නෙමෙයි මම දැක්කා ඊයේ පෙරේදා ජනසහ සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව අද තමයි පත්‍ර වාර්තා කරලා තිබුණේ. පෙරද රෑ මේ නිවුස් එක ආපු ගමන් මට ආවා මේකේ ලංකා ට්‍රුත් වෙබ්සයිට් එකකින් මේක දාලා තිබුණා ඍණ 16.3ක් ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබෙනවා දෙවැනි කාර්තුවේදී. ඉතින් ඔබ බැලුවොත් එහෙම ওই දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩුයි කියලා දැන් ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා. තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය කොපමණද කියලා ජනහ සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව එළිදරව් නොකරන තීන්දුවක් ගත්තා. ඔවුන් ඒ වෙලාවේ කිව්වා අපි තුන්වෙනි කාර්තුව කියන්නේ නැහැ අවුරුද්ද අවසානයේ අපි ඔක්කොම කියන්නම් කියලා. නමුත් සාමාන්‍ය ස්වභාවය තමයි කාර්තුවෙන් කාර්වර ආර්ථික වර්ධන වේගය කියනවා ඊට පස්සේ අවුරුද්ද අවසානයේ සමස්ත ආර්ථික වර්ධන වේගය කියනවා.
එතකොට 2019 දෙවෙනි කාර්තුවේ අපේ තිබිලා තිබුණේ ධනයක සම දෙක ආර්ථික වර්ධන වේගයක්. දැන් ඒක ඍණ 16 සම 3ක දැවැන්ත අවපාතයක් මේ තිබෙන්නේ. එතකොට තුන්වෙනි කාර්තුවත් ඍණ වෙලා අවුරුදු අවසන් ඍණ වුණාට පස්සේදී අපි ඊළඟ අවුරුද්දට මුහුණ දෙන්න වෙන්නේ මෙන්න මේ ආර්ථිකයේ තිබෙන දැවැන්ත අස්ථාවරකමත් එක්ක. මෙන්න මේකට උත්තරයක් හොයන්නට ඕනේ. හරිද? මේකට අපේ විවේචනයේ තිබෙන අතරේ උත්තරයක් හොයන්නත් ඕනේ. හැබැයි අපිට පේන්නේ නැහැ ඒකට උත්තරයක් හොයාගන්න තරම් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සාමූහිකව මේකට මැදිහත් වෙනවා. ආණ්ඩුවේ අමතරුන්ගේ ප්‍රකාශ අරගෙන බැලුවට පස්සේ ඔවුන් මේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයේ ගැඹුර තේරුම් අරගෙනද වැඩ කරන්න කියන ප්‍රසාදාන ප්‍රශ්න අපිට තියෙනවා. අපිට කරන්න වෙන්නේ මම පාර්ලිමේන්තුවේ නැහැ. නමුත් අපි ඉන්න තුන් දෙනා ඉන්න විපක්ෂේ අපිට කරන්න වෙන්නේ ආණ්ඩුවට කියන්නයි මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා කියලා. හැබැයි නිකන් ඒ අනතුර මුවවිටේ තබාගෙන මම හිතන්නේ මෙහෙම හැසිරෙන ආණ්ඩුවකට පුළුවන් කියලා. නිකන් හුදු සංදර්ශනවලින්. හරිද? එහෙම කරන්න බෑ. අනිත් එක තමයි ඒ මොහොතේ පැන නගින අත්‍යවශ්‍ය කාරණාවලට ප්‍රමුඛතාවයන් සහිතව වියදම් කරගා ආණ්ඩුවේ කාර්යභාරය. එහෙම නැතුව අපි නිකන් ජනතාවගේ ඇස් නිලංකාර කරලා ඒ මොහොතේ මොකක් හරි ගොඩ යන දේවල් කරන එකේ ප්‍රතිඵලය තමයි අවසානයේදී අපි දැන් මුහුණ දෙමින් තියෙන්නේ. මම හිතන්නේ තවදුරටත් ඔබ කතා කරන්නේ විය යුතු දේ පිළිබඳව වැඩි බරක් තියලා. රජයකට ආණ්ඩුවකට ලැබිය යුතු දේ නොලැබී යාමෙන් අහිමි වෙන ආදායමේ ගැටලුව තමයි මම මතු කරේ. ඒ පිළිබඳවත් තක්සේරුවක් තියෙන්න ඕනේ නේද? මම හිතන්නේ ඒක මෙහෙමයි. දැන් ජනතාව මොකද නොකර ඉන්නේ? දැන් අපේ රටේ තියෙන සිස්ටම් එකේ හැටියට භාණ්ඩාගාරේන අපේ භාණ්ඩා මේ භාණ්ඩාගාරේ පිරෙන්නේ 90% විතර 89% 90% විතර ප්‍රමාණයක් බදු වලින්. ඒ බදු වලින් 90% වක්‍රබදු. ඒතර වක්‍රබදු කියන එක මේ පැහැර හරින්න බෑනේ. අපි සීනි කිලෝ එකක් ගත්තාට පස්සේ පෙට්‍රල් ටික ගන්නකොට ඒ බදු ඒ භාණ්ඩ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒසයි ඒක ජනතාව පැහැර හරින්නේ නැහැ. අපි පැහැර හරින්නේ කොතනින්ද? මං කියන පැහැර හරින්නේ මං කලින් කිව්වාගේම මේ රටේ ඒ මොහොතේ පත් වෙන ආණ්ඩුවල උදව් ලබන දේශපාලඥයන් විසින් තමයි පැහැර අරින්නේ. ඔන්න එකක් එක් ක්‍රමයක්. දෙවැනි එක භාණ්ඩාගාරේ පිරෙන්න ඕනේ බදු වලින් විතරක් නෙවෙයි. බදු නොවන ආදායම් තියෙන්නට ඕනේ. අන්න ඒකට තමයි අපිට වැදගත් වෙන්නේ අපේ වරාය. අපේ ගුවන් තොටුපළ. අපේ කර්මාන්ත. අපි අවසන් කරන්න ඕනේ. මම මේ කාරණා මම කියන්නම්කෝ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ආදායම්, සංචාරක ව්‍යාපාරේ ලැබුණු ආදායම්, අපනයන ආදායම්, මේවා පහත වැටීම ගැනයි මම කතා කරේ. ඇත්තටම කිව්වොත් එහෙම ඒක මගේ දැනුමතුමාට මග හැරුණා. නෑ ඇත්තටම කිව්වොත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේදී විදේශ ප්‍රේරණ නිසා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච ආදායමේ ලොකු අඩුවක් පෙන්වුම් කරන්නේ නෑ. දැන් මේ ආර්ථිකය මෙතරම් කඩාගෙන වැටිලා උද්දමනේ ඉහළයන් නැතුව තියෙන බලපාලා තියෙන ප්‍රධාන සාධකයක් තමයි ඒක. ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව එක්කෝ ඒ අය ලංකාවට ආවා මුදල් අරගෙන, එහෙම නැත්නම් මුදල් ටික එව්වා. තවමත් ඒ පැත්තේ ලොකු අඩුවක් වෙලා නැහැ. හරිද? නමුත් දැන් ඒත් මොකද කරන්නේ ඒගොල්ලෝ? දැන් يعني අපි කිව්වොත් එහෙම නැහැ ඒ පැත්තෙන් කරන්න ඕන වැඩක් තියෙනවා කියලා ඒ ජනතාව මොකක් හරි ක්‍රමයකට එහි රස්සාවක් කරලා මෙහෙට මුදල් ටික එවනවා. දැන් අපි ඕනකම තියෙන්නේ මේ දැන් වලකට වැටලා තියෙන එක තේරුම් අරගෙන මම ඒකයි කියන්නේ. දැන් මේකට ෂෙනික උත්තර නැති වෙයි. හැබැයි මේ වලකට වැටීම විසින් අඩුගානේ ඉදිරිය සලසුම් කරලා අඩුගානේ අවුරුදු 5කටවත් සලස්මක් අතෝ යනවා නම් අපිට මේකෙන් ගොඩ එන්න පාරක් හිතා ගන්න පුළුවන්. ජනතාවට මම කියනවා මේ රටේ ජනතාවට ජනාධිපතිවරයා ආණ්ඩුව විසින් යම් පාරක් පෙන්නනවා නම් විශ්වාසවන්තව ඒකට අනුගත වෙන ජනතාව සූදානම්. හොඳයි අපි මෙතකින් සමුගන්නට වෙනවා තියෙන කාල වේලාවත් එක්ක වැදගත් කාරණා බොහොමයක් සාකච්ඡාවට බඳුනුනා කියලා හිතනවා තියෙන කෙටි වේලාවත් එක්ක මේ ඇතුළත තියෙන දේවල් තේරුම් බෙරුම් කර ගැනීම එය කහා ගැනීම ඔබ සතුව තිබෙනවා. අපි සාකච්ඡා කරා අපි යම් ගැටළු යොමු කරා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බයිත නලින්ද ජයතිස්ස මහත්මට බොහෝ කාරණා පිළිබඳව ඔබ සංවේදීව සිතන පතන කතා කරන කෙනෙක් නිසා මේ සියලු කාරණා යොමු කළේ. එහෙමනම් අපි නැවත දවසක මුණ ගැහෙමු. ඔබෙනුත් සමුගන්ට වෙනවා ඇලිත් හෙට හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. හෙට වෙන විට මොන දේවල් කියවන්නට අසන්ට දකින්නට ලැබෙයිද කියලා දැනට කියන්න බැරි වුණත් හොඳ දේවල් අහන්න දකින්න ලැබෙවා කියලා ප්‍රාර්ථනාත් සහිතව ඔබට සමු දෙනවා I1 කේමින්. ඔබටත් සමු දෙනවා හෙට හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.